අයිබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත මන්දපෝෂිත දරුවන් ලක්ෂ දහසයක් තුන් වේල කන්න නැති පවුල් ලක්ෂ 50ක් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ අද ටෙලිවැකියෙන් ආගමන විගමනේ CCTV කැමරා මාස 6ක් ගබඩාවේ දූෂණය වංශාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් යන්නේ 484 වැනි ටෙලිවැකිය. ඡන්ද කාලයට කන්න ඕනේ වුණාම කබර ගොයත් තල ගොයා කරගන්න දේශපාලන ගොයියන් සෙට් එකක් නේ අපිට ඉන්නේ නේද? විශේෂයෙන්ම මේ දවස්වල දෙමළ සහ මුස්ලිම් ඡන්ද දිනා ගැනීමට නොදෙන දෙයක් නෑ නේද? නොකියන දෙයක් නෑ. හැම ජාතියෙම පොරොන්දු දෙන්න පටන් අරන්. ඒ අතර දකුණ තැන සන්දානත් ගත වෙනවා නේද? පක්ෂවල බලය අල්ල ගැනීමේ මාර පුත්‍ර යුද්ධ ඒ අස්සේ. මේ සියල්ල දිහා සිහිබුද්ධියෙන් බලනකොට ඔබට මෙහෙම හිතෙන්නේ නැද්ද? මම අපේ මොනතරම් මේ උන්දලා රට ජාතිය ආගමට ආදරේද කියලා නේද? ආ උන්දලා මේ දෙකට තුනට හතරට බෙදිලා වලිකන්නේ මේ රට හදන්නට කියලා නේද? එකම නඩයක් එක එක ඡන්ද කාලවලට විවිධ සන්දාන නිර්මාණය කරමින් වෙන වෙන පාට ඇඳගෙන අලුත් වෙස් මුහුණු දාගෙන බලය ඉල්ලගෙන එනවා නේද? මේ වෙස් මුහුණට යටින් ඉන්නේ සුපුරුදු ජාතිවාදියා ආගම්වාදියා දූෂිත හොර දේශපාලුවාමයි කියලා අප අමතක නොකළ යුතුමයි. හොඳේ දැන් ටික දවසක ඉඳලා ගාසා තීරයට පාසලක් දෙන්න යන කතාවක් ඇහෙනවා නේද? ජනපති රනිල් ඊයේත් කිව්වා හමාස් ඊශ්‍රායෙල් යුද ගැටුම අවසන් වුණාම හොඳේ අවසන් වුණාම ගාසා තීරයට පාසලක් හදලා දෙන්න එයයි පොරොන්දු වුණා කියලා. පාසල් ඇරෙනකොට හිරගයක් වැහෙනවා කියලා කීමනක් තිබෙනවනේ නේද? එසේ බලන කල ජනපති රනිල්ගේ ගාසාවට පාසලක් හදන වැඩේ මරු. හොඳේ පලස්තීන ඊශ්‍රායෙල් මේ ගැටුම දශක ගණනාවක් ඈතට දිව යන්නක් නේද? අද පවතින ගැටුමට ආසන්න හේතුව වුණේ ඔය හමාස් සංවිධානයේ ඊශ්‍රායෙලට එල්ල කළ ප්‍රහාරය. එහි ප්‍රතිඵලය වුණේ ඊශ්‍රායෙලේ ගාසා තීරයට ගුවනින් සහ භූමියෙන් දිගින් දිගටම එල්ල කරමින් සිටින දැවැන්ත ප්‍රහාර මාලාව. හොඳේ මෑත ඉතිහාසයේ ලෝකේ සෝචනීයම භූමිය බවට ගාසාව පත්ව අවසන්. යුද්ධයේ වැඩිම වේදනාව දරුවන්ට සහ කාන්තාවන්ට බව අමුතුවෙන් කිව යුතු නෑනි. අරමුණු හේතු මොනවා වුණත් යුද්ධය අනු ශිෂ්ට සම්පන්න ලෝකයක ගැටලුවකට ඇති විසඳුම ලෙස දකින්ට බැහැ. විශේෂයෙන් කිසිදා අවියක් අත දරනවා තියා ඒ ගැන හිතන්නවත් කල් නැති පුංචි එවුන් මේ ගාසාව තුළ මේ යමින් ඉන්නවා. මේ පවතින ගැටුම නිසා ගාසාහි මේ වන විට මියගොස් ඇති දරුවන්ගේ සංඛ්‍යාව 26,000කට ආසන්නයි. දෙමව්පියන් අහිමි වූ සේම තුවාල ලබා සිටින සංඛ්‍යාවද අතිවිශාලයි. මේ හුදෙක්ම හමාස් ඊශ්‍රායෙල් ගැටුමකට ලඝුකොට අර්ථකථනය කරන්නට බෑ. හොඳේ ඇමරිකාව ප්‍රමුඛ දේශපාලන බලවතුන් මෙහිලා මානව හිමිකම් දැක්ක නොදැක්කසේ යුද්ධයට සහය දෙමින් ඉන්නවා. මේ සියල්ල මැද මේ යුද්ධයේ කවදා අවසන් වේවිදයි කියා නිශ්චිතවම කියන්නට බෑ. ඒ නිසා ජනපති රනිල් පාසලක් හදලා දෙන්න දුන් පොරොන්දුවට පෙර මේ යුද්ධය අවසන් විය යුතුයි, අවසන් කළ යුතුයි. හොඳේ අපේ රටෙත් දශක තුනක් පැවතුණු යුද්ධය නිසා උතුරු නැගෙනහිර දරුවන්ට වගේම දකුණේත් පිපුරුණු බෝම්බවලිනුත් අහිමි වූ ජීවිත ගණන එමටයි නේද? අදත් උන්හිටිතැන් අහිමි වූ පවුල් පිටින් ජීවත්වන රටක් මේක. ඒ විතරක් නෙමේ සුනාමිය වගේ ස්වභාවික විපතක් නිසා නිවාස අහිමි වුවන් අදත් ජීවත් වෙනවා. ඒ වගේමයි මේ රටේ අද වන විට ගුරුහිඟේ 40,000 ඉක්මවලා ඈත ගම්වල පමණක් නෙවෙයි නගරාසන්න
සමහර පාසල්වල පවා ගුරුවරුන් නැහැ. රටේ මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව 116 පැනලා තුන් වේල කන්න බැරි පවුල් සංඛ්‍යාව දිනපතා ඉහළ යමින් තිබෙනවා. පළමු වසරට ඇතුළු වන දරුවන්ගේ සංඛ්‍යාව 40,000කින් විතර අඩු වෙලා. ඒකට හේතුව පවතින ආර්ථික අර්බුදය නිසා විවාහය සහ දරුවන් හැදීම අඩු වෙලා කියලා රජයේම වාර්තා කියන්නේ. හොඳේ අපි නෙමෙයි කියන්නේ රජයේම වාර්තා. හරිය අනුරාධපුරයේ පාසලක් ගැන එහි සිටින අපේ වාර්තාකරු උපුල් හේරත් මෙන්න මෙහෙම කතාවක් කියවලා තියෙනවා. සාමාන්‍ය පෙළ එකම දරුවෙකුවත් සමත් වෙන්නේ නැහැලු. සමහර දරුවන්ට අකුරු ලියන්නත් බැහැලු. අපොස සාමාන්‍ය පෙළ සියලුම විෂයන් බොහෝ දරුවන් අසමත්ලු. හොඳේ ඉන්න විදුහල්පතිත් විදුහල්පති විභාගයේ අසමත් සිවිල් ආරක්ෂක බලකාය හිටපු සෙබලෙක්ලු. හරිද? වහල තෙමෙන වැසිකිලි කැසිකිලි පහසුකම් නැති ගුරුවරුන් හිඟ ඒ වගේම බොන්න ජලයේ බිඳුවක් නැති පාසල් එමට තියෙන රටක් මේක. දරුවන් මල් වගේ එහිත් පිරිසිදුයි. ගාසා තීරයේ වුණත් අපේ උතුරේ වුණත් අපේ දකුණේ වුණත් දරුවන් දරුවන් බව ඇත්ත. හැබැයි ඉතින් මොනවා වුණත් එකක් මතක තියාගන්න ඕනේ නේද? ගෙදරට මරගාතේ ලෝකෙට පරකාසේ ටයිප් එකේ දේශපාලනඥයින් අපේ රටේ කරන කියන කතා මොන තරම් යුක්ති සහගතද සාධාරණද කියලා අද අපි අපෙන්ම ප්‍රශ්න කළ යුතුයි කියලා ටෙලිවැකිය අවසන් කරනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ CCTV කැමරා වසර 6ක කාලයක් භාවිත කරන්නේ නැතිව ගබඩාවක දමා ඇති බව කෝපා කමිටුවේදී හෙළිවුණා. අදාළ කැමරා සමිකිරීමට අවශ්‍ය පියවරගෙන මැයි 15 වනදාට පෙර එහි ප්‍රගතිය දැනුම් දෙන ලෙසයි කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිය වන්න නිරධාරීන්ට දැනුම් දුන්නේ. ඊගේට්ස් දැනට 4ක් අපි මේ ජූලයි මාසේ ලංකාවට එන්න තියෙනවා. ඒක සඳහා ප්‍රසම්පාදනය අවසන් කරලා දැන් ඒක නිර්මාණය වෙමින් පවතිනවා අදාළ ෆැක්ටරි එකේ. දැන් පොඩකින්නක දැන් කවුද ඒක මිලදී ගන්නෙ? කවුද? එයාපෝට් ඇන් ඒවියේෂන් මිලදී ගන්නෙ. අපි දෙපාර්තමේන්තුවෙන් තමයි ඊට අදාළ පිරිවිතර ලබා දීලා ඒ කටයුතු කෙරෙන්නේ. ඔව්. එතකොට දැන් ඔබතුමාලට ඉල්ලීමක් කරලා තියෙනවා ඒ රටට යවන්න එක්කෙනෙක් එවන්න කියලා. මෙතුමා තමයි කොමස මේ කන්ට්‍රෝල් ජෙනරල් හැටියට ඊ පාස්පෝර්ට් එක සම්පූර්ණ මෙහෙවිවේ. ඉතින් හරි මොකද්ද මෙතුමා යන්නේ නේ? නෑ මෙතුමා තමයි යන්න ඕනේ. දවසක් ගිහිල්ලා එන්න යන්න බෑ. ඒක නිසා දැන් ලබන සතියේ මේක අපීල් බෝඩ් එකට ගිහිල්ලා තියෙනවා කියලා මම මේ මේ අඩුපාඩුකම් පිළිගන්නකෝ. ඊට පස්සේ අපි මේ නෑ මේ සාධාරණ හේතුවක් නෙමෙයි. නෑ එහෙම තමයි. නෑ දැන් මෙතුමා නැතිව මෙතුමාට මොනවද ඔයාලා සාධාරණීකරණය කරන්න හදන්න එපා මෙව්වා. ඔයාලා ඉදිරිපත් කරන හේතුව e-passport එකේ procurement වැඩ තියෙනවා. ඒ හින්දා දවස් දෙකක් ගිහිල්ලා එන්න බෑ. දැන් ඒක නිසා e-passport එකත් හරියට ගිහිල්ලා නැහැ dates වලට. e-passport අවුරුදු 4ක් ගිහිල්ලා. අවුරුදු 4ක් ගිය එකට මේකට දවස් දෙකක් ගිහිල්ලා එන්න යන්න බෑ. 2017 දෙසැම්බර් මාසයේ CCTV කැමරා 62ක් මිලදීගෙන තිබුණද අවුරුදු 6ක් ක්‍රියාත්මක කරන්න. මොකද හේතුව? ඒ ටික තියෙනවා සර්. හයි කරලා නැති කප්පෙක් කියන්නේ. ඒකට අදාළයි. හයි කරන්නද ගත්තේ? අභ්‍යන්තර පරිශ්‍රයේ. කොහෙද? දෙපාර්තමේන්තුවේ. ඔය ඇයි මොකද ප්‍රශ්නේ? හයි කරන්නේ ඇයි ගත්තේ? මොනවද හයි කරන්නේ නැත්තම්? ඔය සාමාන්‍ය මෙවගායතන වල CCTV කැමරාවම හයි කරන්න දෙන්නේ නැහැ. මේක මේ මේ CCTV කැමරා ටික හයි කරනවද නැද්ද නැත්තම්? හයි කරනවා සර්. හයි. කවදා හයි කරන්නේ? මේ මේ මුල් මුල් මාස 6 තුල මේක සම්පූර්ණ කළ වර්තාවක් දෙනවා. දැන් සම්පූර්ණ CCTV කැමරා වලට දැන් මිලියන 121ක් විතර කරලා CCTV කැමරා 62ක් අරගෙන තියෙනවා. දැන් මේ කැමරා 62 වැඩ කරනවද? ඒ කොහොම හරි අමාත්‍යංශින් එක්කෙනෙක් පත් කරන්න මේ 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 CCTV කැමරා ටික හයි කිරීම අවශ්‍ය නම් අලුතෙන් සැලැස්මක් හදන්න ඕනේ. එතකොට ඒ සැලැස්මට අනුව තව අවශ්‍ය උපකරණ ටික මොනවද කියන එක හදන්න ඕනේ. හදලා අපිට මැයි 15 වෙනකොට අපිට ලිඛිත වාර්තාවක් අවශ්‍යයි අමාත්‍යංශයේ අතිරේක ලේකම් කෙනෙක්ගේ වගකීම යටතේ. කමිටියක් පත් කරන්න ඕනේ ICT එකයි දාලා කවද්ද කැමරා ටික හයි කරලා ඉවර කරන්න. අබාධ සහිත රණවිරුවන්ගේ රැකවරණය සහ සුබ සාධනය වෙනුවෙන් රජයෙන් ලබා දිය හැකි සෑම සහයක්ම ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ආරක්ෂක අමාත්‍යංශ මූලස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ. යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් විද්‍යුත් යතුරුපැදි ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්ෂක අමාත්‍යංශ මූලස්ථාන සංකීර්ණයේදී සිදු කෙරුණා. ආබාධිත රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නංවාලීම සඳහා රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතියක් යටතේ පළමු අදියර ලෙස යතුරුපැදි 50ක් ප්‍රදානය කිරීම සිදු කෙරුණ අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 17කට අධිකයි.
යතුරුපැදි ප්‍රදානය කිරීමේ අවස්ථාවෙන් අනතුරුව ජනාධිපතිවරයා ආබාධිත රණවිරුවන්ගේ තොරතුරු විමසමින් සුහද කතාබහකද නිරත වුණා. අපේ යුතුකමක් තියෙනවා ආරක්ෂා කරන්නටත් ජීවිතය ගෙනියන්න හැම උදව්වක්ම කරන්න. ඒ අනුව තමයි විදුලි පාපැදියෙන් අපි ඔබට ලබලා දීලා තියෙන්නේ. විදුලි පැදියන් තවත් කීපයක් වුමනා වෙලා තියෙනවා. ඉතුරු 75 ලබා ගන්නටත් මේ මුදල් අපි ලබලා දෙන්නම් කියලා මම ප්‍රකාශ කරන්නට කැමතියි. මෙතනදී අපි ක්‍රියා කරන්නේ යුද්ධෙන් තමන්ට ශාරීරික හානියක් වුනේ පුද්ගලයන්ට. ඒ නොවන පුද්ගලයන්ටත් හැකි විදිහකට ආධාර උපකාර කරන්නටත් අපි කැප වෙලා තියෙනවා. මේ සෙබළුන්ව යුද්ධයට අරන් ගියේ අපි. මේ සෙබළුන් සමග උරෙනුර ගැටි යුද්ධය කරේ අපි. ඒ නිසා අපිට යුතුකමක් සහ වගකීමක් තියෙනවා. මේ අයගේ ඉදිරි වැඩ කටු සම්පූර්ණයෙන් බලා ගැනීම පිළිබඳව වෛද්‍ය ප්‍රතිකාරවලට අමතරව තවත් තියෙනවා යන්න එක්ස්ට්‍රා මයිල් එකක්. අද මේ අපි මේ සත්කාරය කරන්නේ යන එක්ස්ට්‍රා මයිල් එකේ කොටසක් විදියට. මඩ දේශපාලනයෙන් ඉවත් වී ඕනෑම ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අභියෝග කර සිටිනවා. සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ 148 වැනි අදියරට ආණමඩුවේදී එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 148 වැනි අදියර පුත්තලම ආණමඩුව කන්නංගර ආදර්ශ විද්‍යාලය කේන්ද්‍ර කරගෙනමින් පැවැත්වුණා. එම විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබුණා. මේ රටේ තියෙන ලොකු ලෙඩක් කවුරු හරි වැඩක් කරනකොට බලන් ඉන්න බෑ. සමහරකට තියෙන පුදුම කුහකකම, පුදුම ඊර්ෂ්‍යාව. ඉතින් මම ඔය ඊර්ෂ්‍යාකාරයොන්ට කියන්න කැමති, අපි සූදානම් රටේ අනාගතය පිළිබඳව, මමත් සූදානම් ඔබ ඉදිරිපත් කරන විකල්පය පිළිබඳව විවාදයක් කරන්න. හැබැයි මතක තියාගන්න, විවාදයට එනකොට බලයක් නැතුව ජනතාවට කරලා තියෙන සේවාවත් පොඩ්ඩක් කතා කරන්න සූදානම් වෙලා එන්න. අපේ ආර්ථික කමිටුවත් සූදානම් විවාදයකට. අපි දෙකම හොඳට කරමු. චරිත ඝාතන මඩ දේශපාලනය නෙවෙයි, රට ගොඩනගන ඉදිරි වැඩපිළිවෙල. මමත් බොහෝම ආසාවෙන් ඉන්නවා අපේ දර්ශනය අපේ වැඩපිළිවෙල ඉදිරිපත් කරා. මේ අතර සමගී බුද්ධි මණ්ඩපයේ දෙවන වාර්ෂික සමුළුව පසුගියදා කොළඹදී පැවැත්වුණා. I very staunchly and sincerely believe. මම ඉතා දැඩිව සහ සංවේදීව හිතනවා ශ්‍රී ලංකාවට තිරසර දියුණුවක් ළඟා කරගත හැක්කේ අපේ කුලය, පන්තිය, ප්‍රභූත්වය සහ වාර්ගිකත්වයේ මුහුණු අතහැරපු දාට කියලා. ඒ වගේම එකම ශ්‍රී ලාංකිකයින් පිරිසක් ලෙස එක්ව ඉදිරියට ගමන් කිරීමෙන් ඔබ නියෝජනය කරන කණ්ඩායම වෙනුවෙන් සටන් කරන්න එපා. නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සිහින යථාර්ථයක් කරගන්න සටන් කරන්න. මේ වර්තමාන අර්බුදකාරී තත්ත්වය අපට අවස්ථාවක් දීලා තියෙනවා අපි විවිධත්වයන් තුළින් දායකත්වය ලබා දෙන්න. ජපානය, සිංගප්පූරුව, වියට්නාමය, කොරියාව, චීනය, ඉන්දියාව හොඳ උදාහරණ වනවා උග්‍ර අර්බුදයකින් පසු තිරසර වර්ධනයක් ළඟා කරගත් රටවල් වලට. අර්බුද පැමිණෙන්නේ වෙනසක් ඇති කරගන්නයි. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. හමුයමු මධ්‍යාහන 12ට අපගේ දිවා පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.